මේ දිනවල නැවත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේ මිත්‍යානා මිලදී ගැනීම පිළිබඳ නඩුව නැවත කරලියට ඇවිල්ලා තියෙනවා. මිත් නඩුව කියනකොට උද්‍යාංග වීරතුංග තමයි ප්‍රධාන TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන් සරකරු විදියටත් චෝදනා කරන්නේ අවුරුදු 9ක් පුරා මගේ සියලු ගිනුම් අත්හිටවමින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ බන්ධනාගාරගත කර සිරදඬුවම් ලබා දෙමින් මට පමණක් නෙමෙයි මගේ පවුලයටත් දේශපාලන පරිගණකයෙන් සිදු කරමින් තානාපති වශයෙන් වරේ විදියට වසර 9ක් මේ රටට සේවය කරපු මට මේ පසුගිය වසර 9ක් පුරාවට නොයෙක් තරාතිරමින් දේශපාලඥයන් පමණක් නෙමෙයි නිලධාරීන් පවා දඬුවම් දී අවසන්. නමුත් එම ගිමිසුව නැති කිරීම සම්බන්ධව මීට පෙර අධිකරණයට නීතිඥ මහතුරු කරුණු ඉදිරිපත් කරත් එම නඩුව මාස දෙකක් ඇතුළත උපදෙස් ලබා දී ඉවත් කර ඇති බව මාගේ දීවාර්තා ලිපිගොනුවේ සඳහන්ව තියෙන නිපැවි. ඒ සම්බන්ධව අද මාධ්‍ය නිවේදනයක් මා නිකුත් කරා. ඇත්තටම මම මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරේ මාගේ පැත්තෙන් මාධ්‍ය නොදන්නා කරුණු හෙළි කිරීමට පමණයි. මෙම නඩුවට බාධා කිරීමටවත් ඒ නඩුවට සහයෝගය නොදීමටවත් මට අවශ්‍ය නැහැ. මොකද මම මේ නඩුවට අදාළව ශ්‍රී ලංකා පොලිසියට පැය 75කට වැඩිය බන්ධනාගාරගත වෙලා සිටින විටත් ඊට පසුව 2024 පවා මා කටඋතර ලබාගෙන දී තියෙන බව ජනතාවට දැනගැනීමට සුදුසුයි. ඒ අවශ්‍ය ලේඛන එහෙම නැත්නම් මික් ගනුදෙනුවේ ගුවන් හමුදාව සතුව තිබුණු ඒ මුල් පිටපත එහෙම නැත්නම් මගේ දැනුම අනුව ප්‍රධාන නඩු භාණ්ඩය නැති කරලා තියෙන්නේ ගුවන් හමුදා නිලධාරීන්. එම නඩුවට අත්සන් කරන්නේද, එම නඩුව සමග ගනුදෙනු කරන්නේද, එම නඩුවට අදාළව එහෙම නැත්නම් එම ගනුදෙනුවට අදාළව සියලුම ලේඛන සතුව තිබුණේ ගුවන් හමුදාව. මම දන්නා පරිදි ගුවන් හමුදාව ලේඛන ඉතාම පැහැදිලිව මම දන්නා කරුණක් ලේඛනගත කරනවා. ඒ වගේම ආරක්ෂා සහිතව ඒවා තැන්පත් කරලා තියෙන බව ඒ නිලධාරීන් සමග වැඩ කර මා ඉතා හොඳින් දන්නවා. එම ගිවිසුම නැතිවීම සම්බන්ධව එදා හිටපු හමුදාපතිතුමා දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර තියෙන බව මට දැනගන්න ලැබුණා. ඒ අනුව ගිවිසුම නැති කරේ කවුද යන්න සනාථ වෙලා තියෙනවා ඇති කියලා මම හිතනවා. නමුත් එහෙම තත්ත්වයක සිංගප්පූරු ජාතිකයන් සැකකරුවන් ලෙසත්, උද්‍යාංග වීරතුංග සැකකරුවන් ලෙසත්, යුක්‍රේන් ජාතිකයන් සැකකරුවන් ලෙසත් නම් කර තිබුණත් මේ ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් වග කිය යුතු අය එදා නිදහස් කර දීම ගැන මට ඇති වෙලා තියෙන කුතුහලය. අද නව රජය ඒ ගැන සොයා බලා මේ නඩුව නැවත කැඳවීම ගැන සත්‍ය සොයා ගැනීමට උදව් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම මම අපේ අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ලබන සම්දුවා සිට නැවත අප රුසියානු සංචාරකයන් රැගෙන ගුවන් යානා මත්තලට රැගෙන ඒමට සියලු කටයුතු සිදු කර අවසන්. මේ දිනවල මම ඒ කටයුතු සම්බන්ධව ඍජුව මැදිහත් වෙලා ඒ කටයුතු ඉතා උනන්දුවෙන් සිදු කරන්නේ ඊය පෙරේදා ඇමරිකානු තානාපති කාර්යාලය මෙන් රුසියානු තානාපති කාර්යාලය නිකුත් කර නිවේදන නිසා මෙම රුසියාවේ සංචාරක ආයතන කැළඹිලා තියෙනවා. සංචාරකයන්ට කුතුහලයක් ඇති වෙලා තියෙනවා. නමුත් මම කියා සිටින්නේ
එම ගුවන් යාන කිසිවක් ජනාධිපතිතුමනි මෙතෙක් නතර කිරීමට සාකච්ඡා කර හෝ නැහැ. මම සම්පූර්ණ උත්සාහය දරන්නේ එම ගුවන් යාන 65ක් 160ක් මෙම සීත කාලයේ රැගෙන එන්න. ඒ හරහා සංචාරකයන් 68,000කට කිට්ටු ප්‍රමාණයක් රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම රැගෙන આવොත් මේ රජයට පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක මුදලක් අපිට රැගෙන එන්න පුළුවන්. IMF පස්සේ අපිට දුවන්න වෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය හරියට දිනු කරෙත් කියලා නව රජයේ බලධාරීන්ට මම කියා සිටිනවා. ඒ නිසා මිග ගනුදෙනුවෙන් මට සාධාරණයක් සිද්ධ වෙයි. එහි වැරද්දක් තියෙනවා නම් එම ගිවිසුම ගැන සොයා බැලීම නීත්‍යාංශයට අදාළයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් රුසියානු සංචාරකයන් ගේන්න උදව් කරන්න රුසියානු සංචාරකයන් ලබන සඳුදා සිට මත්තරට රැගෙන එනවා කියලා සතුටුදායක ආරංචියක් පළ කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.